2014 ඉඳන් Honda Vessel එක ඉන්ධන ඉතුරු කරන ගොඩක් ඔප්ෂන් තියෙන හයිබ්‍රිඩ් වාහනයක් විදියටත් gearbox එකේ ප්‍රශ්න නිසා රිපයර් කරන්න අධික මුදලක් වැය වෙන වාහනයක් විදියටත් ලංකාවේ ප්‍රසිද්ධයි. දැන් මේකේ අලුත් මොඩල් එකක් ඇවිත් තියෙනවා. මේ අලුත් මොඩල් එක හොඳද? මොනවද තියෙන ඔප්ෂන්ස්? හරියට පාවිච්චි කරන්න නඩත්තු කරන්න ඕන කොහොමද? ආදී සීල දේ ගැන අද අපි සොයා බලමු. අලුත් වෙසල් එකේ පෙනුමෙන් ලොකුම වෙනස තමයි Honda NSX inspired LED light design එක. මේකට LED signal lights උත් integrate කරලා තියෙනවා. අලුත් bumper design එකක් LED fog lights ලැබෙනවා. ඔබ මේ දකින අලුත් RS model එකටත් අලුත් grill එකක්, body side garnish, 18 inch alloy wheels, performance dampers වගේ sporty options ලැබෙනවා. ඉස්සරහා හෙඩ්රූම් එක ලෙග් ස්පේස් එක ගොඩක් හොඳයි. පිටිපස්සේ සීට් වලත් ස්පේස් එක ගොඩක් හොඳයි. Honda patent technology එකට පෙට්‍රල් ටැංක් එක පස්සේ නැතුව ඉස්සරහා සීට් එක යටට ගෙනihin තියෙන එක මේකට එක හේතුවක්. සාමාන්‍ය ප්‍රමාණය 3 දෙනෙකුට යන්න පුළුවන් 2 දෙනෙකුට වඩාත් ගැලපෙනවා. මේකේ Honda Magic Seat option එක තියෙනවා. සීට් උස්සලා ලොක් කරලා පිටිපස්සේ සීට් ඒරියා එකෙත් බඩු දාගෙන යන්න පුළුවන්. ඊටර 393ක ලොකු ලගේජ් ඒරියා එකක් තියෙනවා. සීට් නැමුවොත් තවත් විශාල ස්පේස් එකක් ලබා ගන්න පුළුවන්. බූට් ෆ්ලෝ එක ෆ්ලැට් හැබැයි පොඩි ලෝඩින් ලිප් එකක් තියෙනවා. වටේ ටෙදරින් හුක්ස් වගේම ලයිට් එකක් තියෙනවා. බූට් ෆ්ලෝ එක යටත් පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ස්පෙයා වීල් එකක් ලැබෙන්නේ නැහැ. ටයර් රිපයර් කිට් එකක් විතරයි ලැබෙන්නේ. සෙන්ටර් කන්සෝල් එකේ ස්ටෝරේජ් ඒරියා එකක් විදියට වගේම කප් හෝල්ඩර්ස් විදියට ගැඹුරු හෝල්ඩර්ස් වෙනස් කරන්න පුළුවන් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. සෙන්ටර් ආම් රෙස්ට් එකත් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේක යට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. සෙන්ටර් කන්සෝල් එකේ ඉස්සරහා පහළත් ලොකු ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. එකේ පවර් අවුට්ලට් එකක් USB පෝට් එකක් තියෙන නිසා ෆෝන් ටැබ් වගේ දේවල් තියලා චාර්ජ් කරන්නත් පුළුවන්. ග්ලව් බොක්ස් එක තරමක් ලොකුයි. ඉස්සරහා දොරවල් වලත් ලොකු ඩෝ බින්ස් බොටල් හෝල්ඩර්ස් දකින්න පුළුවන්. පිටිපස්සේ තරමක් ලොකු ඩෝ බින්ස් බොටල් හෝල්ඩර්ස් තියෙනවා. ඒ වගේම පිටිපස්සේ පැසෙන්ජර්ස් වලටත් පවර් අවුට්ලට් එකක් එක ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් ලැබෙනවා. ऑल ऑटो पावर विंडोज पावर मिरर्स पुश स्टार्ट रिमोट की सीट हीटर्स वगे सामान्य ऑप्शंस ओक्कोम लभेनो मीट अमतरव एडाप्टिव क्रूज कंट्रोल ट्रैफिक के नवत्तांग इन्न पुलुवान ब्रेक होल फंक्शन नेक एंटी ग्लेयर सेंटर मिरर पासे सीट एकडा रीडिंग लाइट्स साइड मिरर के लंग पेन वेन पोडी मिरर एकक वगे फंक्शंस लभेनो हैंड ब्रेक वेनोट इलेक्ट्रॉनिक बटन एकक तियेने ड्यूअल जोन क्लाइमेट कंट्रोल एयर कंडीशन एकक तियेने कैबिन एक होंदिन कूल करन्न मेक प्रमाणवत मेके फिजिकल बटन नेतुव टच तीयन एक पाविच्चिर टिकक अपहासुई नमुत अलंकार अतिं हेलाई स्टीयरिंग व्हील एके ऑडियो क्रूज कंट्रोल सेटिंग्स वगे मल्टीफंक्शन ऑप्शन्स तीयनवा व्हील एके उस दूर वगे देवल वेनस करन्न पुलुवान टिल्ट टेलीस्कोपिक एडजस्टमेंट्स तीयनवा इल्यूमिनेटेड मीटर कंसोल एकक तीयन्ने मेद लोकुवट एनालॉग स्पीडोमीटर एक वगेम देपत्त डिस्प्ले वल हाइब्रिड सिस्टम एके पवर चार्ज गियर पोजीशन इन्फॉर्मेशन वगे देवल पेन्नवा मेके इंधन इतुरु करन इको मोड एकक तीयनवा ए वगेम स्पोर्ट मोड एकुत तीयनवा मीटर कंसोल එකෙත් මෝඩ් එක අනුව කලර් එක වෙනස් වෙනවා. වෙසල් එකට 7 ස්පීඩ් ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් තියෙනවා. පැඩල් ෂිෆ්ට් ඔප්ෂන් එකක් තියෙනවා. මේ සිස්ටම් එකේ හයිබ්‍රිඩ් මෝටර් එක ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකට ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. කිලෝවොට් 22ක පවර්ෆුල් මෝටර් එකක් තියෙනවා. හයිබ්‍රිඩ් බැටරි එක වාහනේ පිටිපස්සේ තියෙනවා. මේකට ඩුවල් ක්ලච් කියන්නේ ක්ලච් දෙකක් භාවිත වෙන නිසා. එකක් ඔත්තේ ගියස් වලත් අනෙක එක ඉරට්ටේ ගියස් වලත් ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා ගියර් ෂිෆ්ටින්ග් ස්මූත් වගේම ෆාස්ට්. ඒ වගේම මේ සිස්ටම් එක නිසා එන්ජින් එකටත් ඉලෙක්ට්‍රික් මෝටර එකටත් එකිනෙක වෙනස් ගියර් වල ධාවනය කරන්න පුළුවන්. විදුලියෙන් පමණක් ගමන් කරන EV මෝඩ් එකේදී ක්ලච් එක එන්ගේජ් කරලා එන්ජින් එක ස්ටාර්ට් කරන්න පවා පුළුවන්.
මේකේ 1.5 ලීටර් IVTEC එන්ජින් එකක් තියෙන්නේ. PS132ක බලයක් නිව්ටන් මීටර් 156ක ටෝක් එකක් නිපදවනවා. ඉලෙක්ට්‍රික් මෝටරයකත් එක්ක එකතු වුණාම 2 ලීටර් වාහනයකට ආසන්න ඉතා හොඳ පර්ෆෝමන්ස් එකක් ලබා දෙනවා. එන්ජින් ඔයිල් ෆුල් සින්තටික් SA0W20 හෝ උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයට 0W16 ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. සම්පූර්ණ ඔයිල් මාරු කරන්න ලීටර 3.3ක් පමණ අවශ්‍ය වෙනවා. .304 බ්‍රේක් ඔයිල් පාවිච්චි කරන්න ඕන. රේඩියේටර් ෆ්ලූයිඩ් රිප්ලේස් කරන්න ලොง ලයිෆ් කූලර් ලීටර 3.6ක් පමණ අවශ්‍ය වෙනවා. ට්‍රාන්ස්මිෂන් ඔයිල් රිප්ලේස් කරන්න Honda ATF DW1 ඔයිල් ලීටර 1.3ක් පමණ අවශ්‍ය වෙනවා. පෙට්‍රල් ටැංක් කැපැසිටි එක ලීටර 40ක්. වෙසල් එකේ සේෆ්ටි සිස්ටම් එක Honda Sensing කියලා හඳුන්වන්නේ. මේක මිලිමීටර් වේව් රේඩාර් එකකුත් මොනෝකියුලර් කැමරායකුත් මූලික කරගෙන ක්‍රියාත්මක වෙන්නේ. අනිත් සිස්ටම් වගේම අනතුරු වළක්වන්න ඔටෝ බ්‍රේකින්, කාර් ඩිපාචර් වෝනින්, පාරෙන් එළියට යනකොට වෝන් කරනවා වගේ ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒ වගේම ලේන් එකේ තියන් යන ස්ටියරින් සපෝට් කරනවා, ට්‍රැෆික් සයින් රෙකග්නයිස් කරනවා වගේ ඉන්ටෙලිජන්ට් ෆීචර්ස් උත් තියෙනවා. එයාබෑග්ස් 6ක් තියෙනවා, ABS, EBD, ඉලෙක්ට්‍රොනික ස්ටැබිලිටි කන්ට්‍රෝල්, හීල් හෝල් කන්ට්‍රෝල්, ඓසොෆික්ස් චයිල්ඩ් සීට් මවුන්ට්ස් වගේ සේෆ්ටි ඔප්ෂන්ස් ඔක්කොම මොඩල්ස් වලට ලැබෙනවා. JNK 5 star rating එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර 185ක්. ටර්නින් රේඩියස් එක මීටර 5.3ක් වෙන්නේ. රළු මාර්ගවල වගේම නගරයේ භාවිතයත් පහසුයි. ධාවනයේ සැප පහසුව ගොඩක් හොඳයි. ඒ වගේම කැබින් එක සයිලන්ට්. ඇතුළට පිටත සද්ද ඇහෙනවා ගොඩක් අඩුයි. ඉන්ධන කාර්යක්ෂමතාවය සිටි එකේ ලීටරයට කිලෝමීටර 13ක්, අවුට්ස්ටේෂන් ලීටරයට කිලෝමීටර 16ක් වගේ වෙනවා. පරණ මොඩල් එකට වඩා ඉන්ධන කාර්යක්ෂමතාවයේ රෙස්පොන්ස් එක වැඩි. ඔබ වෙසල් එකක් ගන්න ඉන්නවා නම් ඔබට සරිලන මොඩල් එක තෝරගන්න අපි හදපු මේ චාට් එක ඔබට ගොඩක් වැදගත් වෙයි. බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා 2014 වෙසල් එකේ වගේ මේකෙත් ගියර් බොක්ස් එකේ ප්‍රශ්න තියෙනවද කියලා. මේකේ තියෙන්නේ ඉස්සලා ගියර් බොක්ස් එකම තමා, නමුත් අලුත් ඉම්ප්‍රූවමන්ට්ස් කරලා තියෙනවා. හැබැයි පොදුවේ ඕනම ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් නැත්තම් DCT එකට තියෙන ප්‍රශ්න මේකටත් බලපාන්න පුළුවන්. එනිසා හැමදාම අධික ට්‍රැෆික් එකේ යනවා නම් මේ DCT ගියර් බොක්ස් එකේ ගෙවීම වැඩි. ට්‍රැෆික් එකේ වාහනේ චුට්ට චුට්ට ඉස්සරහට ගන්න එපා, ටිකක් ගැප් එකක් හැදෙනකන් ඉඳලා යන්න. කඳුවල නවත්තන් ඉන්නකොට හැම වෙලේම බ්‍රේක් අල්ලන් ඉන්න. ට්‍රාන්ස්මිෂන් එකට බර දෙන්න එපා. සෑම කිලෝමීටර 10000කට 20000කට පාරක්වත් ට්‍රාන්ස්මිෂන් ඔයිල් මාරු කරන්න. ඒ වගේම බොහෝ දෙනෙක් අහනවා වෙසල් එකද Toyota CHR එකද වඩා හොඳ කියලා. ලංකාවේ ටැක්ස් සිස්ටම් එකට අනුව CHR හයිබ්‍රිඩ් එක ගොඩක් මිල අධිකයි. එනිසා වෙසල් හයිබ්‍රිඩ් එකත් CHR Turbo 1.2 එකත් තමයි එකම මිල මට්ටමේ තියෙන්නේ. වෙසල් එක ඇතුළේ ඉඩ පහසුව, ඉන්ධන කාර්යක්ෂමතාවය, ප්‍රැක්ටිකැලිටි එක, සැප පහසුව අතින් CHR Turbo එකට වඩා හොඳයි. CHR Turbo එකේ වෙසල් එකට වඩා පොඩි ස්පෝර්ට් ෆීල් එකක් තියෙනවා. බොහෝ දුරට එක හා සමානයි. නමුත් CHR එකේ CVT ගියර් බොක්ස් එක නිසා වෙසල් එකට වඩා එක අධික ට්‍රැෆික් එකේ භාවිතයට සුදුසුයි. රිවියු එකට අදාළ නොවුනත් තවත් වැදගත් මතක් කිරීමක් කරන්න ඕන. අපේ ෆෝන් රිවියු වීඩියෝ එකේ ගිවවේ එකේ ජයග්‍රාහකයා තමයි මිලින්ද ෆනෑන්ඩු. ඔයාගේ කන්ටැක්ට් ඩීටේල්ස් එක්ක හැකි ඉක්මනින් අපිට ඊමේල් එකක් එවන්න. මේ රිවියු එකට අපිත් එකතු වුණු ඕගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elegri.com කියලා සර්ච් කළොත් අපේ අනෙක් රිවියුස් උත් ඕගලන්ට බලන්න පුළුවන්. අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.